අඩියන් ගැව්වට අඩි ගහන්නේ මං මෙතනද මං ගිහුවා උඹට එකට බීලා එහෙම අම්පුඩි ගන්න එපා කියලා පස්සෙන් ඇවිල්ලා මං බිව්වට බයවට කෙලින්ම ගෙදර මොනවද මං අම්පුඩි ගන්නේ ඔහොම බීලා පාර යනද මිනිස්සු බීලා පාර යන්නේ නැතුව කැලින් කැලින් යන මං ගංගාපරික උඹ කොහෙද යන්නේ මං කෙලින්ම ගෙදර මං ගිහුවානේ බරෙන් අර පොලිසියට ආලාමිනේ නෑ හෙල්මට් නැතුවට බය වෙන්න එපා නැකල අල්ලගනි වර නැක මෙහාපත් කරුණා කරලා පිටිපස්ස බල කතා කරපන් අඩෝ මාර එල්ල සයිඩ් කණ්ණාඩි දෙක ගලවනවානේ බයිසිකලේ බලාලා හොරු පිටිපස්ස බලම අම්මා පිටල බොත්තම් පරණ කොකිව අපි තැපෙල් මහත්තය ඇවිල්ලා තැපෙල් මහත්තය මූණ බල්ල කතා කරපන් මූණ බල්ල ආ මම බඩද බැලුවේ මූණ බඩේ කොහෙද මූණ අනිකින් බඩ බලන්න දොස්තරේ අම්මා අර අපි පොලිසිය ලස්සන රාලා පොඩ්ඩ කින්නේ මොනවද මොනවද හොයන්නේ නෑ සර් මම මේ බැලු රුපියල් 10ක් කියලා නින්දාන් ආ එනකොට මේ ඔබ හිතුවද යකෝ මං ජරාව කරනවා කියලා විශ්සුද නෑ සර් ජරාව කරනවා ජරාව කරන උරුනේ මගේ උරන්ගේ මට වැඩක් නෑ මට කියපන් මේ අවේලාවේ හෙල්මට් එකකුත් දාගෙන කොහෙද යන්නේ කියලා සර් අපි ගෑවට බිව්වටදී නීති කරුක මිනිස්සුනේ අර බම්පර් වගේ තැන්වල නවත්තලා ඒවා මේවා ආනෝ අපේ ලක ඒවට අපි ගෑ නෑ නෑ දැන් ඔබ හෙල්මට් එක අතේ අරගෙන කොහොමද බයිසිකලේ යතලා මේ ගෙවන්න ගත්තේ මේ මේ තීන කකුල් දෙක අත යකට කන්ද මඩ පෙන්න බං කොහොමද බයිසිකලේ අම් අම්මා බලා බයිසිකලේ නෑ ඈ උඹ බයිසිකලේ යන්නේ පයින්ද කියලා උඹ දන්නේ ඒ තරමට උඹ බීලා අනේ සර් ජීවිතේට මං කටේව තියලා නෑ කටේ තියලා නෑ කටේ තියලා නෑ ඔය කැරකෙන්නේ ඈ ආ මම ගියා සර් මේ මේ ලොකුවම ලෑගෙද ගියම් පොඩියුන් සෙට් වෙලා ආ පොඩියුන් එක සෙට් වුණා ඈ නීති විරෝධී වැඩක් ඈ පොඩියුන් එක සෙට් වුණා නෑ 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 සර් ඒගොල්ලෝ කිරිකිරි බෝලේ කළා මාත් එහෙම කිරිකිරි බෝලේ කළා ඒක අරගිල්ල තමයි මේ තාම තියෙන්නේ කිරිකිරි බෝලේ වරෙන් පොලිසියට ඇයි සර් රැලි මාලේ කරන්නේ මම තමයි උඹලව පුම්බන බැලු ආ පොලිසිය උස්සව ඇක් සර් මේ බැලුම් පුම්බනට පොඩියුන් බය වෙනවනේ සර් අපි ගැලවෙන් නෙල්වෙන් ගෝ කියන්නේ උදේ මම එහෙම දුවන්නේ නෑ බබ නෑ තියම් වෙඩි තියනවා බැටන් බෝල්ටි අනේ අම්පම බීලා බීලා කියෝනේ මම යකෝ ඔබ බීලා ගෙදර යනකොට ගෙදර ගෑනි බනින්නේ නැත්ද? ඔය ගෙදර ගෑනිද සර්? ඈ? උඹේ තරමට ගෑනි. අනේ නෑ සර් ලඩ තරම් අපිට නෑ අම්මම නෑ. ඒ වුණාට සර් අපේ ගෑනි නම් බනින්නේ නොබී කියලා. ඒ මොකද? එයා කියනවා බීලා ගෑම අපේ සාකු සුද්ධ පවිත්‍ර කරන ලේසිලු. ඔය ගෑනි පැත්තකට දානවාකෝ. ඈ? ගෑනි පැත්තකට. අයි බඩන්නේ? ඈ? ගෑනි පැත්තකට දාන්න බෑ සර් ලොකු අපේ දන්දම සරයි වන්දිල්ලයි නඩුදායි. සර් ලදන්නේ ඕම මේව කරන්න තමයි. මොකද යන්නේ මේ මිනිස්සු කිව්වේ? ගෑනි පැත්තකට දාලා හිතන පොඩ දරුවෝ ගැන. කොහොමද සර් දරුවෝ ගැන හිතන්නේ ගෑනු පැත්තකට දාලා? එහෙම දෙයක් මේ මිනිස්සු කිව්වේ? ඒන මම කිව්වේ මේ ඉන්න දරුවන්ගේ කලක සවගෙන පොඩ හිතන්න. මම හිතන්නේ නැහැ. බඳලා මාස 6ක් විතර හිතුව හිතුව ඒක නෝනම කව එපා කියලා. මුදල මම ජරා මිනිහෙක් කොයි? ඇයි සර්? මිස තාත්තා කෙනෙක්ද? විශ්සුද සර් තාත්තා කෙනෙක්. ඒ තාත්තා කෙනෙක් වෙන ළමයි ඉන්නේ බෑ. බීලා බීලා මු කියෝනේ ආහේරි ගරි ගරි මෙ 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 ආ ඒ තියෙන බහදී ඔකරන් මගෙන් බේරලා යන්නේ නේ ආ කීපංකෝ කීල්ලේ මොනවද කීල්ලේමයි ඔය කීල්ලේ නෙමෙයි අකෝ අනික කීල්ලේ අනික කීල්ලේ බුදුසෙන් මයිල් ගෙදරින් එන්න කොට තිබුණේ අන්තරව උස්සලා අත් දෙක උඩට අනි දෙකම අත් දෙකම උඩට උස්සපන් හරි සර් ගේකයි මගේ එකයි පපෝ මගේ අත නෙමෙයි උඹගේ අත් දෙක උඩට උස්සපන් එතකොට සර් මේ මේක වැටෙනවා මේක වැටෙනවද ජාජරා නේ කීපංකෝ ආ කියපන් මේ මොකද්ද මම දන්නේ නැතිින් සර්ලේ අතේ තියෙනවා මේක තිබුණේ උඹගේ අතේ සුද සර් මගේ අතේ නෙමෙයි සර්ල අතන්නේ මො කොහෙවත් යන කාලක් දාලා නඩුවක් දාන මේක අතට ගන්න අපෝ බෑ සර් සෙන්නක බලලා ඉන්න යකෝ මගේ රස්සාව නැති කරන්න දෙන්නේ මම මොනව කරන්නද අනුන්ගේ අතේ තියෙනවා අතට ගන්න උඹ දන්නේ නැමේ මොකද්ද කියලා මන් දන්නේ යකෝ මේක බෝතලයක් ඉතින් යකෝ දැන දැන මගෙන් ආන්නේ ඈ එහෙනම් කියපන් එහෙනම් කියපන් මේක ඇතුලේ තියෙන මොනවද අර ඒක මොනවද ඇතුලේ තියෙන්නේ මොනවද කියලා උඹ දන්නේ සර්ල දන්නේ ඔබ දන්නේම නැහැ. දන්නේම නැහැ. ඔ මොනවද කියලා අපි දන්නේ නැහැ. මගේ අතේ යවක තිබුණේ මම යනවා ගෙදර. බලපන් වට පිට. සර් ගන්න දාන්න. වට පිට බලපන්. දන්නේ මොකුත් නැහැ. ඕම්ම තමයි ඉතින් මගද යවුණොත් ඔවා තියාගෙන. කොහමද වට? යකෝ මේකේ තියන්නේ වතුර. ඉතින් යකෝ වතුර නම් මේක මගේ. මං මේ ගෙදර මේ වතුර අරගෙන බීලා ගියාම ගෑණි වතුරවත් දෙන්නේ නැහැ. වතුර අරගෙන මොක මොන බයද වතුර. මරු මරු ඇත්තටම වතුරද තියෙන්නේ මගේ ඇත්තටම දැන් වතුර තමයි තියෙන්නේ ඇත්තටම හිතවතුන් අපි කියන්න ඕනේ අපේ ලස්සන අපේ රස සාගරයට මෙනෙව්වා ප්‍රවෘත්ති වෙලාවෙන් පොඩි වෙලාවක් අපිට ගන්න වෙලා තියෙන ඊළඟ තියෙන ප්‍රවෘත්තියක් ඒකෙන් අපි චූටි වෙලාවක් ගන්නවා මොකද මේ දක්ෂ ටික කපාට යවන්න බැරි ඉඳ අකලංග ජයසිං මහත්මයාත් ප්‍රවෘත්තිත් චුට්ටක් කල් දානවායි කියලා උපුලිෂාන් මහත්මයා කොමඩිස්ටා එකෙන් ඔබ වැනි කෙනෙක් දෙවනි ස්ථාන ලැබීම රංජන් මහත්මයා ඇත්තටම හරි වටිනවා නේද ඔබ ආත්ම සැබෑ දක්ෂක ඔබ ස්ක්‍රිප්ට් එක ඔබේ ඔබම තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ හැමදේම අපිට කියන්න මියුසිකල් ෂෝ එක රටවලින් හිතවතුන් නබු අවශ්‍ය වුණත් අද තෝ මියුසිකල් ෂෝ එක මන්ද බ්‍රේක් එකකට ඕනේ වුණොත් කියන්නම් මෙන්න අපි දුරකට රැමතුමක් තියෙනවා කවුද බලමු කොහෙන්ද කතා කරන්නේ කියලා
මාලදිලිනෙන් අයිබෝන්ඩ කවුද මේ? ඇහෙනවා ඇහෙනවා අපිට ඇහෙනවා. අයිබෝන්ඩ හෙලෝ හෙලෝ අපිට ඇහෙනවා කතා කරන්න. හෙලෝ ඔබතුමා අයිබෝන් අයිබෝන් ටීවී එකේ සද්දය අඩු කරලා අපිත් එක්ක දුරකතරෙන් මේ වැඩසටහන් දැන් බලාගෙන ඉන්න කම මේ ගත්තේ. හොඳද? ඉතින් හොඳයි ටීවී එකේ සද්දේ තාම මේ විදිහටම තියෙනවා. ඔබතුමා ටීවී එකේ සද්දේ අඩු කරන්න වෙනවා. ගොඩක් අඩු කරන්න. ඉතින් මම හරි මාස ගන්න එක ගත්තා මේ තබ්ලා වාදනය. ඔබතුමා ටීවී එකේ සද්දේ අඩු කරලා කතා කරනවා ගොඩක් වටිනවා. අපිට නැත කතා කරන්න බෑ ඔබතුමාත් එක්ක. හරි මාසේ මොකද මේ මීටම් පෙර මහත්තයා සින්දු කියන කාලේ ওই තබ්ලා මේ තාම වැඩිපුරම මේ පාවිච්චි කරේ. ඉතින් ඒක දැක්කම මට හරි ආසයි තුන මේ මහත්මයාට බොහොම ස්තුති වෙනවා. මම හැමදාම නිවුස් පේපර් එක බලනවා මේ ටෙලිවිෂන් එකේ පේපර් එකේ තියෙන ප්‍රවෘත්ති ඔක්කොම මම බලනවා. හරි මාසේ වැඩසටහනට රයිට් මහත්මයා සියලු දෙනාටම බොහොම ස්තුති මේ වැඩසටහන ඔබතුමා දිගටම කළම ටෙලිවිෂන් නාලිකාව නරඹන්න ඔබගේ යාළුවන්ටත් කියන්න අපි හොඳ හොඳ වැඩසටහන් එක්ක තමයි ඔබේ ආරින්දට එන්නේ. පොඩ්ඩක් ඇහෙනවා වලු. මීට වඩා ඇහෙන්න නම් මං ඉදන්නේ මොකද්ද ප්‍රශ්නේ කියන්නේ මම දන්නේ නැහැ. මං කතා කරන විදිහට මාළදීප කිට්ටුට නිකන් උනත් ඇහෙන්න ඕනේ. ඒතරම් මම හයියෙන් කතා කරනවා. හොඳයි ඔබතුමා දිගටම රැඳිලා ඉන්න වැඩසටහන ඉවර වෙන්න පොඩ්ඩයි වෙලාව තියෙන්නේ. උපුල් මහත්මයා ඔබතුමා දුරකථන අංකය සඳහන් කරන්න. 0.71 70.18400. තාපාරක් කියන්නේ. 0.71 70.18400. සුරංගගේ 0.776 412168. අයි තරක් කියන්නේ. 0.776 412168. රයිට්. උපුල් නිශාන්ත මහත්මයාට ඕනනම් අපේ හිතවතුන් අපි කියන්න ඕනේ කොමඩි නම් කොමඩි. ඈ ඒ නිවේදනය නම් නිවේදනය. ඒ මම මුවන් පැලස් අද මම ඒකතන්දර දෙනවා. මුවන් පැලසල නම් මුවන් පැලස්. මේ ඕනි දෙයක් ඕනි නම් කතා කරන්න උපුල් නිශාන්ත මහත්මයාට අවිස්සාවේ තමයි පදිච්චය. හොඳයි එහෙමනම් අපි වැඩසටහන ඉවර කරන්න යන්නේ. මට මේ චූටක් අනේ අයියේ මේ ඔබතුමා සංගීතය කරපු සංගීත අධ්‍යක්ෂණය කරපු ලස්සන ගීතයක් තමයි අපේ ජෝ මහත්මයා නිෂ්පාදනය කරපු සබද පබ්ලිස් එකේ අපේ ඇන්ඩන් ජූට් මහත්මයා අපේ අතරින් විවෘත පත් වුණ අපේ බොහොම හිතවතා ඔහු අතිශයින්ම ජනප්‍රිය ගීතයෙන් ඒ ගීතය ඔබයි නිර්මාණය කරේ ඔබයි ඒකේ තනුව සහ පද රචනා කරේ ඒකෙන් පොඩි කොටසක් මට ඕනේ. බලිගේ දාලා තිබුණත් නැති ඇරෙන්නේ හනේ උන පුරුකේ බලු වලිගේ දාලා තිබුණත් නැති ඇරෙන්නේ උග දිනකේ වගේ ටික දිනක හිම නැ අපි ඉන්නේ එතනයි ලබවුපන් ඇටියට නී බබා වෙන්නේ ලබවුපන් ඇටියට නී බබා වෙන්නේ අයි සමගුඬු එක්කන් ගියා. විරාජ් මහත්මයා අපේ මේ ප්‍රොඩියුසර් මහත්මයා කියනවා අපේ හිතවතුන්ට කියන්න කියලා මේ පණිවිඩේ ගොඩාක් අය මේ වෙලාවේ දුරකථන සමග සම්බන්ධලා ගොඩාක් දුරකථන ඇමතුම් අපේ ප්‍රධාන පාලක මැදිරියට එනවා. නමුත් අපිට ඔක්කොමත් එක්ක සම්බන්ධ වෙන විදියක් නැහැ. කාල වේලාව ඉවර වෙලයි තියෙන්නේ. නික්ම ගිහිල්ලයි තියෙන්නේ. ඒ හින්දා ලබන සතියේ මේ වෙලාවටම බලන්න මේ වගේ දක්ෂෝ පිරිසක් අරන් ඇවිල්ලා ඉන්නවා. එතකොට ඔබ මුලින්නම් අපිට කතා කරන්නද ඔබ කතා කිරීම මම හිතන්නේ මොන හේතුවින්ද හරි පොඩි පරක්කු වීමක් වුණ හින්දායි අපිට හැම කෙනාම සම්බන්ධ ගන්න බැරි නැත්නම් අපි හැම කෙනාටම තප්පර 10කරි අවස්ථාවක් දෙනවාමයි. හොඳයි එහෙමනම් අපි ඉවර කරන්නෙත් තවත් දුරකටම තුමක් තියනවලු අන්තිම මං හිතන්නේ අන්තිම කෙනාට දෙන එකම චාන්ස් එක. ආයි බවන්න ඔබ තුමා කොහෙන්ද කතා කරන්නේ? කතා කරන්න. කොහෙන්ද කතා කරන්නේ? කතා කරන්න. මේ ජොර්ඩන් වලින් කතා කරන්නේ. කොහොමද වැඩසටහන? ජොර්ඩන් වලින්. මේ මම මේ වැඩසටහන අන්තිම තමයි බලන්නේ. මට මේ වෙලාව දැනගන්න බැරුව හිටියේ මේ ඉතාලි වෙලාවයි ජොර්ඩන් වල අද තමයි මේ ඉස්සෙල්ලාම අපි බලන්නේ. ඇත්තටම වැඩසටහන ගොඩක් ලස්සනයි. අපි ගොඩක් සතුටු වුණා. බොහොම ස්තුතියි. අපි කියන්නේ කී දෙනෙක් ඉන්නවද ඔතන? ටීවී එකේ සද්දේ අඩු කරලා අපිත් සමග දුරකථන යමතුමත් එක්ක සම්බන්ධ වෙනවද දුරකථන? ඒ වගේ දැනුම අපිට
දුරකථනත් එක්ක සම්බන්ධ වෙමු. ඉන්න අතර උමගේ අතපොලි. අට දෙනාම ආදරෙන් මතක් කරගන්න. අපිත් නිකන් රූම් එකේ ඉන්නවා වගේ දැන් නිකන්. මේ හොඳයි මේකේ ඒ අට දෙනාගෙම නම් අට කියන ටක් ගාලා. මේ ඇත්තටම ගොඩක් සතුටු වුණා අපි. කොළඹ ටෙලිවිෂන් එකට මේ ඔතන් පැවිදිින්න කාටත් ගොඩක් ස්තුතියි. right එමන බොහොම ස්තුතියි අපි දැන් වැඩසටහන නිමා කරන්නනේ ලබන සතියේම නම් අපි වැඩසටහන බලන්න ඒ වගේම දිගටම ලබන සතිය වෙනකම්ම කලම්බ ටෙලිවිෂන් නාලිකාව නරඹන්නේ කියලා ඔබට යෝජනා කරමින් අපි ඔබෙන් සමු ගන්න ටයිමේ සූදානම් වෙන්නේ ඔබතුමා කියන්න ඕනේ කලම්බ ටෙලිවිෂන් නාලිකාව සමේ වැඩසටහන ගැන යමක් වචනයක් ඔබතුමා ලංකාවේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම ගායකයෙක් ඒ වගේම පද රචකයෙක් අතරම මා සම්බන්ධ කිරීම පිළිබඳ ඉස්සලා මම බුද්ධික වැඩසටහන මේ අපේ ඉස්සාර මණ්ඩලයට චතුර පෙරර මතක් කරන මේ වෙලාවේ මොකද චතුර තමයි මට කියද මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ලස්සනයි මම සහභාගීන් වුණා කියලා අතරම මම සතුටුසම ඔබට දැනුණා නේද අද දුරකථන මුතු වෙනකොට ඒ අතරම දැනුණා මොකද මම මේ වෙනත් නාලිකාවලත් මේ විදිහට සම්බන්ධ වෙනවා අපි මේ නමුත් අර ඊට වැඩිය පොඩි අර අපිට ඕන කරන ලගායක ඒක තියෙනවා අතරම අපිට ඕන කරන්නේ ඒකනේ මේ ලගායක කියන එක නැත්නම් අර පොඩෙන් ඉති මතකයක් හදනවා නමුත් අර මේක එහෙම එකක් නැහැ බුද්ධගත් හොඳට සම්බන්ධ වෙනවා මේ නිෂ්පාද මණ්ඩලෙත් ඒ වගේ දැනන දුන්නා හැත්තින්නේ අකලංක යාළුවෙන්නේ මම යාළුවෙක් ඉන්ද හොඳයි හොඳයි එමනම් ගොඩක් ස්තුතියි දොඹයයි මං හිතන්නේ තුන් දෙනා වෙනුවෙන්ම කතා කරන්න වෙලාවක් නැහැ ප්‍රෝ ඔබතුමත් සන්තෝෂ වෙනවනේ නැත්තම් ඔබ දෙපළටම ඔබ මාසේ නාමල් සහ අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පී අපේ රංජන් ඉදිරිසිංහ මහත්මයා මොකද කියන්නේ පුලිෂාන් මහත්මයා සන්තෝසයි බොහොම සන්තෝසයි ඉතින් මම අපි ගොඩක් වෙලාවට මේ අපි කොමඩි කරන්න වැඩි යන්නේ නැහැ නමුත් ඔබ තුමා ඉල්ලීම හැමදාම අපි ඊට ගලව හිතන්න මේකත් ඔබ ඉල්ලීමක් ඉතින් මේ ආයතනයේ නිෂ්පාදක කණ්ඩායමටත් එහි සිරුර දැන් කොමඩි කරන්න යන්නේ නැහැ කියන්නේ දැන් ආරාධනාවකවත් යන්නේ නැහැ නෑ එහෙම යනවා එහෙම තෝරා බේරාගෙන යනවා නමුත් අපි ගොඩක් වෙලාවට අර මේ කොමඩි කරන අඩුයි අපි කියන්නේ ඔබ අද අපිට කියලා දුන්නා මේ රටේ ප්‍රභූරුන් කියන්නේ කවුද කියලා. පොලිසි නිලධාරි දෙන රුපියල් 10ක් හෙව්වා. මට ඒ දෙක හොඳට වැදුනා. සුරංග. තව තිබුණා මේ වෙලාවලදී නේද? සුරංග. පරිසරණ කොහමද? ඇත්තටම බොහොම හොඳයි. අගය කරනවා දිගය දුන්න අවස්ථාව ගැන සාකලම් ටෙලිවිෂන් නාලිකාව රයිට් එහෙමනම් හිතවතුනි නිශාන්ත ආසයි කතා කරන්න වෙලාව නැහැ හොඳයි මේක මං හිතන්නේ ඔබතුමාගේ අලුත්ම ගීතය ඔව් මොනේ ඔබතුමා ගැන කියලා පොඩ්ඩක් කියන්න තත්පර කියන්න මෙතර මේ දැන් මං සෙලබ්‍රිටි මට කලබු දෙමළ කෙනෙක් යන්නේ මේ අපි වතුලා ඉන්නේ කේ අපේ නිශාන්ත දන්නා වතු අපේ ඒ පැත්තේ වතුනේ තියෙන්නේ අබිස්සාව ඔව් වතු වල ඉන්නේ කේ කෙනෙක්ගේ තමයි මේක මේ 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 කතාව ඒ තමයි පුද්ගලෙක් වතු වෙච්ච දෙයක්ද මේ right එමන හිතුව දින සියලු දෙනාටම ජය වේවා මේ ගීතෙන් පස්සුව අපි ඔබෙන් සමු ගන්නවා සියලු දෙනාටම හැමදාම කලම්බ ටෙලිවිෂන් නාලිකාව නරඹන්න පුරුදු වෙන්න ඒ වගේම තමා හතර සොරසනාන තුලින් ඔබට සතුටක් ලැබුණා නම් ඒක තමා අපේ channel එකේම සතුට සියලු දෙනාටම ජය වේවා මේ ගීතෙන් අපි ඔබෙන් සමු ගන්නවා ජයම් ජය වේවා right මට ගේනුවෙව උපෙන්ද බැරි කාදම්බරින්ද මට පිරිමියව උපෙන්ද බැරි සොමසිරින්ද අත වසරක පෙම්පුරාන මොතිංගල් කරලා කාදම්බරි හොර රාසෙම සොමසිරේ වෙඳලා වළඳ කාදම්බරි හොර රාසෙම සොමසිරේ වෙඳලා පෙරිය මලේ වේල් පොල්ලේ මාල ගත්තු වෙලේ කාදම්බරි මගේ ළඟින් ආල පැව අරක ඕන මේක ඕන කීව මනවතාලේ එක්වරට අරන්දුන්නේ මංකාලට රාලේ බලඳ සෝමසිරි අරංගියා මගේ නෙවුනාලේ මට ගේනුවෙවුම් පෙන්ද වැරි කදම්බරින්දා මට පිරිමේවුම් පෙන්ඩ පැරි සෝමසිරින්දා අට වසරක පෙම්පුරාන්න මෝතිංගල් කරලා ආදම්බරි හොර රාසෙම සුන්තිරේ වෙඳලා සාම්බාරු ඔත්ත එක්ක තෝස වගේ හිටියා මසල වඩ උළුදු වඩ වගේ ආලේ පේවා අපේ ප්‍රේම සිනමාවට රඝුවරන්නවා මගේ අතට සෝක දීලා සෝමෙට පෙම වැවා කදම්බරි මගේ අතට සෝක දීලා සෝමෙට පෙම වැවා
කිහිමෙකර වෙලා සෝමේ අපේ වත්තට ආවා ඒවිතින් කාදම්බරි දෙකලවල් මෙල්වා ජාති බේදේ ඔොඳන කියලා කාදම්බරි කිවා ආපෞදෙන්ඩ මගේ ආල්ලෙ ගන්න කියදැව්වා ඒම කියලා කාදම්බරි ටට කියල දෙව්වා මට ගෙනුවවූ පෙන්ඩ බැරි කාදම්බරින්දා මට පිරිමේවූ පෙන්ඩ බැරි සෝමසිරින්දා අතවසරක පෙම්පුරන්න මෝතිංගල් කරලා ආදම්බරි හොර රාසිම සෝම සිරේ වෙඳල වලඩ ආදම්බරි හොර රාසිම සෝම සිරේ වෙඳල වලඩ ආදම්බරි හොර රාසිම සෝම සිරේ වෙඳලා